දවසක් ඔබ මේ එකතු වන්නේ Medicine for Life YouTube නාලිකාව සමගින්. අද අපි ඔබ සමග කතා කිරීමට බලාපොරොත්තු වන්නේ මාසයකටත් වඩා අඩු ඔබේ බිරිඳාට උණ හැදුනොත් කොහොමද ප්‍රතිකාර ගත යුත්තේ? ඇයි එහෙම උණ හැදෙන්නේ? මොනවද ඔබ ප්‍රතිකාර ගත සඳහා කළ යුත්තේ කියන කාරණා පිළිබඳවයි. ගර්භණී මවක් නම් ඔබට ගර්භණී අවධියේ අවසාන මාස 3 ඇතුළතදී මුත්‍රා ආසාදනයක් හැදුනොත් එය උපතින් පසු ඔබේ නදරුවාට උණ සෑදීමට අවදානම් සාධකයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ යෝනි මාර්ගය ආශ්‍රිත ප්‍රදේශයේ පිරිසිදුකම පිළිබඳව වඩා සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. ඒ මොකද කියනවා නම් ඔබේ මුත්‍රා මාර්ගය කාන්තාවන්ගේ මුත්‍රා මාර්ගය සාමාන්‍යයෙන් ඉතාම කෙටි මුත්‍රා මාර්ගයක් විදිහට තමයි පිළිහිලා තියෙන්නේ. මේ නිසා ඔවුන්ට මුත්‍රා ආසාදන සැදීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ගර්භණී අවධියේදී ඔබට මේ ආකාරයට මුත්‍රා ආසාදනය සෑදීම ඔබේ දරුවාට බලපාන්න පුළුවන්. දරු ප්‍රසූතියට පෙර ඔබේ වෝටර් බෑග් එක කඩනවා. ඔබ මොකද කළ යුත්තේ? එහෙම වුණොත් ඔබ අනිවාර්යයෙන්ම රෝහල් ගත විය යුතුයි. ඒ මොකද කියනවා නම් වෝටර් බෑග් එක කැඩිලා පැය 18කට වඩා වැඩි කාලයක් පැවතුනොත් දරු ප්‍රසූතියට පෙර එය දරුවාට උණ ඇතිවීමට අවදානම් සාධකයක් බවට පත් වෙන්න පුළුවන්. ඔබ ගර්භණී මවක් නම් ඔබට උණ සෑදුනොත් ඔබට උණ සෑදුණු පළමු දිනේදීම ඔබ රෝහල් ගත වීම වැදගත්. ඔබ දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාවේදී ඔබට උණ තිබුණොත් එය දරුවාට උපතින් පසු උණ සෑදීමට අවදානම් සාධකයක් බවට පත් වෙන්න පුළුවන්. ඔබගේ යෝනි මාර්ගය තුළ බැක්ටීරියාවන් සහජීවනයෙන් වැසෙනවා. එම බැක්ටීරියා නිසා දරුවාට බැක්ටීරියා ආසාදනයක් ඇති වෙන්න පුළුවන්. දරු ප්‍රසූතියේදී දරුවාගේ සම මත මේ බැක්ටීරියා තැවරීම නිසා දරුවාට උපතින් පසු උණ ඇති වෙන්න පුළුවන්. මේ වන තෙක් කතා කළේ දරුවා ඉපදීමට පෙර පවතින යම් කාරණා දරුවාට උපතින් පසු උණ ඇතිවීමට බලපාන ආකාරය සහ ඒවා වළක්වා ගත යුතු ආකාරය පිළිබඳව. දැන් අපි බලමු දරුවාගේ උපතින් පසු ඔහුට හෝ ඇයට උණ ඇතිවීමට බලපාන්නේ කුමන ආකාරයේ සාධකද කියලා. දරුවා නිතර සිප ගැනීමෙන්, දරුවා අත්න සෝදා ඇල්ලීමෙන් දරුවාට බාහිරින් විසබිජ ඇතුළු වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ දරුවා අල්ලන සෑම විටකම අත්වලින් සෝදා දරුවා ඇල්ලීම වැදගත්. ඔබේ දරුවා ඉපදී මුල් දින කිහිපයේදී දරුවාගේ බරහි අඩුවීමක් දක්නට ලැබෙනවා. නමුත් මේ බරහි අඩුවීම ඉතාමත් වැඩි වශයෙන් සිදුවීම දරුවාට හානිකරයි. මන්ද ඒ නිසා දරුවාට උණ රෝගයක් සෑදෙන්න පුළුවන්. දරුවාට මෙසේ බරෙහි අඩුවීම වැඩිපුර සිද්ධ වෙන්න හේතු වෙන්නේ අම්මාගෙන් දරුවාට ලැබෙන මෞකිරි ප්‍රමාණයේ අඩුවීමක් සිදුවීම නිසායි. ඔබ දන්නවා උණ කියන්නේ රෝගයක් නෙමෙයි රෝග ලක්ෂණයක් කියලා. ඉතින් මේ විදිහට ඔබේ බිරිඳාට උණ හැදුනහම තව මොනවද රෝග ලක්ෂණ ඇති වෙන්නේ? ඔබේ බිරිඳා කහපෑ හැරෙන්න පුළුවන්. ඒ කියන්නේ දරුවාට ජෝන්ඩිස් කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දරුවාගේ ක්‍රියාකාරීත්වය අඩු වෙන්නත් පුළුවන්. දරුවා හොඳින් කිරිබීම දරුවා කිරිබීම අඩු කරන්නත් පුළුවන්. දරුවා නිතරම හඩන්නත් පුළුවන්. ඒ නිසා මේ රෝග ලක්ෂණ ඔබේ දරුවාට පැවතුනොත් ඔබ වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්. වැඩිහිටියෙකුට මෙන් නොවේ ඔබේ බිරිඳාට ෆැරන්හයිට් අංශක 100ට උණ තිබුණොත් එය සැලකිය යුතු මට්ටමේ උණක්. ඒ මොකද කියනවා නම් ඔබේ දරුවාට ෆැරන්හයිට් අංශක 100ක උණක් පැවතුනොත් ඔබ වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්. කුඩා දරුවන්ට උණ හැදුනොත්, ඒ කියන්නේ ඔවුන්ට විසබීජ ගියොත්, ඒ අවස්ථාවවලදී ඔවුන්ට ඒ විසබීජ ශරීරයේ එක ස්ථානයක රඳාපවත්වාගෙන තබා ගැනීමට හැකියාවක් නැහැ. කුඩා දරුවන්ගේ විසබීජ යාම නිසා ඇතිවන සංකූලතා මුළු මහත් ශරීරයේ පුරාම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ගේ රුධිරයට පවා මේ විසබීජ ඇතුළු වෙන්න පුළුවන්. දින කිහිපයක් වයස ඇති ඔබේ බිරිඳාට උණ හැදුනොත් ඒක සංකීර්ණ රෝග තත්ත්වයක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබේ දරුවාට උණ එකවතාවක් හෝ හැදුනොත් රෝහල් ගත වීම ඉතාමත් වැදගත්. කිසි විටකත් ඔබේ බිරිඳාට, ඒ කියන්නේ දවස් ගානක් වයසදී ඔබේ බිරිඳාට බරට අනුව පැරසිටමෝල් මාත්‍රාවන් ලබා දී නිවසේ තබා ගැනීම කිසිසේත්ම නොකළ යුතුයි. එසේ කිරීමෙන් සිදුවන්නේ ඔබේ දරුවා තව තවත් රෝගී තත්ත්වයට පත්වීම පමණයි. මාසයකටත් වඩා අඩු ඔබේ දරුවාව, ඔබේ බිරිඳාව විසබීජ වලින් උණ සෑදීමෙන් ආරක්ෂා කර ගැනීම මව්වරුනි ඔබ සතු වගකීමක්. මේ වීඩියෝව තුළින් ඔබට ඒ සඳහා යම් පිටිවහලක් ලැබෙන්න ඇති කියලා මා හිතනවා.
ඉතින් ඔබත් අපේ වීඩියෝ වලට කැමති නම් අපිව subscribe කරන්න, like කරන්න, share කරන්න. ඔබට සුබ දවසක්.